දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වූ පීඩන අවපාතය තවදුරටත් සක්‍රියව පවතින බව කල්කුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය ලබන 18 වනදා දක්වා පවතින බවත් ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසි සහසුලන් ඇතිවන බව කල්කුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තත් පෙර දින වලට සාපේක්ෂ වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරනවා. මොකද හේතුව බෙංගාල බොක්කවට ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල තියෙන පීඩන අවපාතය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු තියෙනවා. හැබැයි මේක දිවයිනෙන් බැහැර වයඹ දිශාවට බරව තමා ගමන් කරන්නේ. මේක බොහෝ විට අපි අපේක්ෂා කරනවා 18 වෙනි දින දකුණු අන්දාත් වෙරළබඩත් උතුරු තමිල්නාඩු වෙරළබඩ තීරය ඇතුළෙන් ඉන්දියාව තුළට ගමන් කරන බව තමා පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑම තියෙනවා තවදුරටත් දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුද තීරවල. ඊට අමතරව මෙහි වක්‍ර බලපෑම හේතු කොටගෙන තවදුරටත් අපි වර්ෂාපතනය අපේක්ෂා කරනවා 18 වෙනිදායින් පසු වර්ෂාවේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. කඩුගන්නව ප්‍රදේශයේ අද දින මීදුම් සහිත වැසිබර කාලගුණ තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යටවීම පාලනය කිරීම සඳහා එහි කණු පද්ධතිය පුළුල් කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළවිය හැකි බැවින් දේවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.